महापरिमाण वंचाहो दूषण संबंधी इम काले एकाबद्ध विपक्षे अल्लासो दूषण विमर्शन कोमिसमट पेमिनिलिकर तिबुना किसीम पेमिनिलक पिलिपांदव मे पेमिनिलिकर पु तन्वलिंग किसीम परीक्षणयक मे वेनकं सिद्ध वेला नै एक बरपतल वरदक විශේෂයෙන් මහින්දානන්ද ඇමතුමා මේ කටයුත්තේදී විශේෂ මහන්සියක් විපක්ෂීදී වුණා අපි එතුමාටත් දැන් මතක් කරනවා එතුමා මේක හදලා දැන් ඇමති වෙනෙක් වශයෙන් එතුමා පත් වෙලා ඉන්නවා එතුමාටත් වගකීමක් තියෙනවා මේක පිටිපස්සේ යන්න නැතුව මේ හදපු වාර්තා කොට්ටෙට තියලා නිදාගන්න නෙමෙයි එතුමා මේ කටයුත්ත කරේ කියලා අපි මතක් කරන්න ඕනේ ජනතාවට දීපු පොරොන්දුව තමයි මා බැංකුව කඩපෝ අර්ජුන් මහේන්ද්‍රන්ව කණෙන් අල්ලලා ඇදගෙන එනවා කියලා කිව්වා. අද වෙනකොට ඒ සඳහා මොනවද වෙලා තියෙන්නේ? ඒ වගේම පැමිණිලි ලෑස්තුවක් දැන් මේ විපක්ෂයේ ඉන්න අපි අර මේ අල්ලස්සා දූෂණයට ඉදිරිපත් කරපු එක තියෙනවා. සීනි වංචාව තියෙනවා, පොල් තෙල් වංචාව තියෙනවා, ටයිල් වංචාව තියෙනවා, සුදු ලුණු වංචාව තියෙනවා, වැක්සින් වංචාව තියෙනවා, ඇන්ටිජන් වංචාව තියෙනවා, මේ දැන් කරලිය තියෙනවා, ලිට්‍රෝ ගෑස් එකේ මිලියන 10යි කියලා කියනවා. ඒ වගේම PCR වංචාව ඒ වගේම පෝර වංචාව ගැන දැන් මාධ්‍යේ කතා වෙනවා ඒ වගේම අපි දන්නවා කෙරවල පිටිය විදුලි බලාගාරය ගැන ආණ්ඩුවේම ඉන්න ඇමතිවරු කැබිනට් ඇමතිවරු කියනවා වංචන දූෂණ වෙලා තියෙනවා කියන එක තුනෙන් දෙක බලයක් තියෙනවා ඔබතුමාලට විශ්ස සම්මත කරගෙන තියෙනවා ඔබතුමාලා ඒ සඳහා කටයුතු කරන්න මට තියෙනවා මට තේරෙනවා ඔය කියන හොරු වල්ලන ලේසි නෑ කොහොමද වෙන්නේ කියලා අපිට හිතා ගන්න බෑ මොකද හේතුව ඒ හොරු තමයි බලවත් නමුත් මේවට වගියුතු කවුරු ඉන්නෝනේ අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට ගෙන්න ගන්න ඒ ඉල්ලීම් කරපු වෙලාවේදී ඔහු ඔහුගේ නම වෙනස් කරගෙන ඒ නම වෙනස් කරගත්තට පස්සේ ඒක ප්‍රශ්නයක් නැහැ කියලා අපි නැවත ඉල්ලීමක් කරා නමුත් සිංගප්පූරුවේ ඒජී නීතිපතිතුමා ඔහුව ලංකාවට යවීම සම්බන්ධයෙන් තාම අවසාන තීන්දුවක් ලබා දීලා නැහැ ඒ අනුව ගරු නීතිපතිතුමා තීරණය කරලා තියෙනවා විත්තිකරු නොමැතුව මේ නඩු විභාගයේ පවත්වගෙන යන්න. ඊට වඩා දෙයක් අපිට කරන්නට බෑ. අපි කවුරුත් කිව්වේ නෑ ඔළුවෙන් අල්ලගෙන කණෙන් අල්ලගෙන නොයි කියලා. ඒවා මම දන්නේ නෑ කවුරු හරි මේ වේදිකාවල කිව්වද කියලා. එහෙම කරන්න බෑනේ. අල්ලස්හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගේ අමාත්‍යාංශයේ යටතේ තිබෙන රේකි අමාත්‍යාංශයේ තියෙන ආයතනයක් නෙවෙයි. ඒක ස්වාධීන ආයතනයක්. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනාධිපති කාර්යාලය තමයි කටයුතු කරන්නේ.